සඳහන් කරන අර මුද්ද මේ මුද්‍රණ කටයුතු සඳහා මොන වගේ ක්‍රියාවලියක්ද ගැඹුරට පසුගිය දවස්වල තමයි පළාත් පාලන ඡන්දය සඳහා මම දැන් අඩක් නියම වෙන්න මුද්‍රණය කළා විශාල මුදල් ප්‍රමාණයක් මම අප තියාද කියලා දන්නේ නැහැ මොකක්ද ඔය ඇත්තටම රජයේ මුද්‍රණාලය ප්‍රතිනිය අපි දැක්ක ප්‍රකාශ කරනවා මැතිවරණ දෙකකට වුණත් මේ මුද්‍රණය කරන්න අවශ්‍ය කඩදාසි ඔවුන් සතුව තිබෙනවා කියලා මේ තත්ත්වයේ පළාත් පාලන මැතිවරණයේ අරබයාත් ඔවුන් ප්‍රකාශ කළා නමුත් දේශපාලනික අවශ්‍යතාවයන් වෙනුවෙන් ඒ රජයේ මුද්‍රණාලාධිපතිනිය ඒ මොහොතේ කටයුතු කරපු බව තමයි අපිට තා පැහැදිලිව පෙනුනේ මේ වෙනකොට පළාත් පාලන ඡන්ද විමසීම සඳහා මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා විශාල ප්‍රමාණයක් මිලියන සිය ගණනක ඡන්ද පත්‍රිකා මේ වෙනකොට භාවිතයට නොගෙන පැත්තක තියලා තියෙනවා මේවට වග කියන්නට ඕනේ පැහැදිලි ලෙසම මුද්‍රණාලාධිපතිතුමිය අපි අපිට මතකයි මැතිවරණ කොමිසම මේ මුද්‍රණය කරපු ඡන්ද පත්‍රිකා ටික හරිය ඒගොල්ලන්ට දෙන්න කියලා කිව්වා තැපැල් ඡන්දේ ක්‍රියාත්මක කරන්න හැබැයි ආණ්ඩුවේ ඌමනාවට එතුමිය ඒවා ලබා දීමට ක්‍රියා කළේ නැහැ ඒ නිසා මේ රටේ මහජන දේපල අයිතු ලෙස පාලකයින්ට ප්‍රයෝජනයට ගන්න ඔවුන්ගේ අභිමතය පරිදි මැතිවරණ සිටියම් වෙනස් කරන්න මේ රටේ සමහර නිලධාරීන් කටයුතු කරමින් තිබෙනවා ඒ නිසා අපිට ලොකු විශ්වාසයක් නැහැ රජයේ මුද්‍රණාධිපතිනිය ඕනෑම මොහොතක දේශපාලන අවශ්‍යතාවයන් මත වෙනත් වෙනත් ප්‍රකාශනිකුත් කිරීමේ හැකියාවක් තිබුණා ඊට අදාළ පෙර අත්දැකීම් ඕන තරම් තිබෙනවා හැබැයි අපි අවධාරණය කරන්න කැමති ව්‍යවස්ථාවේ 104 වගන්ති යටතේ මැතිවරණ කොමිසමට සම්පූර්ණ බලය තිබෙනවා මේවා සම්බන්ධයෙන් ක්‍රියා කරන්න මෙවර කිසියම් ආකාරයකට රාජ්‍ය නිලධාරියෙක් මැතිවරණ කොමිසමේ උපදෙස් හා උපමාන වලට පටහැනිව යමින් ක්‍රියා කළොත් පැෆ්‍රල් සංවිධානයේ හැටියටත් අපි ඒ සම්බන්ධයෙන් ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නට සූදානමින් ඉන්නවා. ඒ වගේම අපි අවධාරණය කරනවා යම් රාජ්‍ය නිලධාරී ස්වාධීනව අපක්ෂපාතීව මේ රටේ බහුතරයක් රාජ්‍ය නිලධාරීන් ස්වාධීනව සහ අපක්ෂපාතීව කටයුතු කරනවා. ඒ අයට යම් අපහසුතාවයක් මතුවෙනවා නම් සාධාරණ ක්‍රියා කිරීම නිසා දේශපාලන බලපෑම් හමුවේ එවැනි අවස්ථාවකදී ඒ අය වෙනුවෙන් අවශ්‍ය නීති සහන ලබා දෙමින් ඒ අය වෙනුවෙන් පෙනී සිටින්නට පැෆල් සංවිධානයේ සූදානමින් ඉන්නවා කියන කාරණේ මේ මොහොතේ අවධාරණය කරන්නට කැමති. දැන් මේ ගෙවි යන්නේ තීරණාත්මක කාල පරාසයක් අපි. එතකොට මැතිවරණ කොමිසම විසින් නිවේදනය කරන ජනාධිපතිවරණ දිනේ දින 60ක් ඇතුළත නම් කළ ක්‍රියාත්මක විය යුතු මොන ආකාරයකද ඒ සිද්ධ වන්නේ? ඔව් දැන් මැතිවරණ කොමිසම් සභාව අද දිනේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළොත් නියත ලෙසම සැතැම්බර් මාසයේ 21 වෙනිදා වෙනකොට ජනාධිපතිවරණය පැවැත්වීමේ ඉඩකඩ තිබෙනවා. මොකද ඒ කාල රාමුන් ගණනය කළාම ඒ දිනේට තමයි අද මැතිවරණය ප්‍රකාශයට පත් කළොත් මැතිවරණ කොමිසම ඉඩකඩ ලැබෙන්නේ. හැබැයි යම් ආකාරයකට තව දින කීපයක් මේක ප්‍රමාද වුණොත් සැතැම්බර් මාසයේ 28 දක්වාත් යෑමේ ඉඩකඩක් තිබෙනවා. ඒ දින තීන්දුව කිරීමේ සම්පූර්ණ බලය මැතිවරණ කොමිසම සභාවට තමයි තියෙන්නේ. හැබැයි මේ සංඛ්‍යා පිළිබඳව ව්‍යවස්ථාවේ තියෙන ප්‍රතිපාදන පිළිබඳව ජනාධිපතිවරණ පනතේ තියෙන ප්‍රතිපාදන පිළිබඳව අවබෝධයක් තියෙන ඕනෑම කෙනෙකුට මැතිවරණය ප්‍රකාශයට පත් කරන දිනයත් එක්ක සෙනසුරාදා මැතිවරණය තියෙනවායි කියන උපකල්පනය මත කටයුතු කළොත් මේ දින ගණනය කිරීමේ කිසිදු බාධාවක් නැහැ. මම හිතනවා මේවායේ රහස්‍ය කාරණා තියෙන විදිහක් නැහැ. මේ රටේ ජනතාවගේ මූලිකම අයිතියක් මේ පාලකේ පත් කරගන්න මැතිවරණ හරහා. ඒ නිසා ඒවා විනිවිද භාවයක් සහිතව ක්‍රියාත්මක වීම අවශ්‍යයි. මැතිවරණ දිනය රහස්‍ය දිනයක් හැටියට අපි සලකන්නේ නැහැ. නමුත් ඒ පිළිබඳව තීන්දුව ගැනීමේ ඉඩ මැතිවරණ කොමිසමට තියෙනවා. අපි විශ්වාස කරනවා අද දවස තුල ඒ නිසා කොමිසමේ සභාපතිතුමා වරින් වර මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළා වගේම මේ දිනේ ප්‍රකාශයට පත් කරයි කියලා. ඒ වගේම අපි තවමත් විශ්වාසය තබනවා මේ ඉදිරි මැතිවරණයේ නිදහස හා සාධාරණව පවත්වන්නට ඔවුන් ගත හැකි ක්‍රියාමාර්ග සියල්ල ගනී කියලා. මොකද මේ දින ප්‍රමාද වීම පිළිබඳව ඒකට සාධාරණ හේතු තිබුණා. හැබැයි මේ සතියේ සඳුදා ඉඳලා අනිවාර්යයෙන්ම ඕනෑම මොහොතක මැතිවරණය ප්‍රකාශ කරපත් කිරීමේ ඉඩකඩ තිබුණා. හැබැයි යම් හේකින් මේ කාලවකවානුව ඇතුළත ආණ්ඩුව වෙනත් ක්‍රියාමාර්ග මේ ප්‍රමාද වීම හරහා යම් කිසි ක්‍රියාමාර්ග ආණ්ඩුව ගන්න ලැබුවොත් එහි විය හැකි අනිතු විපාක යමක් සිද්ධ වුණොත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසම සභාව වාක්‍ය යුතු වෙනවා. දැන් අපි දකිනවා මෙවර වෙනත් කලින් ජනාධිපතිවරණ වලට වඩා වෙනස් තත්ත්වයක්. ඒ කියන්නේ ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වෙන තත්ත්වයක් දකින්න ලැබෙනවා. එතකොට මේ එවන් තත්ත්වයක් තුළ මැතිවරණ වියදම් තත්ත්වයේ වෙනස් වීමක් වේවිද, මොනවාරි වෙනසක් වේවිද, ඒ කියන්නේ බැලට් පේපර් වල වෙනසක් සිදු වේවිද, මොන වගේ තත්ත්වයක් මැතිවරණ ක්‍රියාවලියට ඇති වේවිද?
අපේක්ෂකෝ වැඩිවීම මේ ඉතිහාසයේ පළවෙනි අවස්ථාව නෙමෙයි. පහුගිය මැතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනෙක් තරඟ කළා. හැබැයි මේන් ඉතාම සුළු දෙනෙක් කීප දෙනෙක් පමණයි ජයග්‍රහණය අපේක්ෂාවෙන් තරඟ කළේ කියන එක ඉතාම පැහැදිලි. ජයග්‍රහණය හෝ කිසියම් දේශපාලන මතයක් සමාජගත කිරීම සඳහා අති බහුතරයක් අපේක්ෂකයන් තරඟ කරන්නේ මැතිවරණයේදී ලැබෙන මාධ්‍ය අවකාශය ප්‍රයෝජනයට ගන්න. එහෙම නැත්නම් ඊළඟ ජන මැතිවරණයේ අනතුරුව ආණ්ඩුවේ තනතුරු සඳහා යම් ඉඩකඩක් විවර කරගන්න. එහෙම නැත්නම් වෙනත් දේශපාලන පක්ෂයකට සහයෝගය ලබා දෙන්න අවසාන මොහොතේ ඉල්ලාස් වෙන්න පුළුවන්. ඒ වගේම ඡන්දපොළවල් සඳහා නියෝජිතයින්පත් කිරීම, මේ වගේ වෙනත් කාරණා ගණනාවක් උඩ තමයි මේ සැලකිත අපේක්ෂකයන් පිරිසක් ඉදිරිපත් වෙන්නේ. මොකද මැතිවරණ ඉතිහාසයේ දිහා බැලුවොත් අවස්ථා දෙකකදී හෝ තුනකදී හැර මේ මැතිවරණ හත ඇතුළෙදිම ප්‍රධාන අපේක්ෂකෝ දෙදෙනා හැර සෙසු අපේක්ෂකෝ සියලු දෙනාම අරගෙන තියෙන්නේ 2%කටත් වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක්. ඒ නිසා මේකෙන් ඉතාම පැහැදිලි වෙනවා. හැබැයි දේශපාලන මතයක් ප්‍රකාශ කරන්න ඉදිරිපත් වෙන එක අපිට අභියෝගයට ලක් කරන්න බෑ. ඒ වගේම මෙවර ඉදිරිපත් වීමට සූදානම් ඉන්න අපේක්ෂකෝ දිහා බැලුවාම, ඔවුන්ගේ දේශපාලන පක්ෂ සහ ඒ වපසරිය දිහා බැලුවාම අපේක්ෂකෝ ප්‍රමාණය කීයද කියන එකට වඩා යම් අපේක්ෂකයෙකුට 50%ක් ලබා ගන්න පුළුවන් වෙයිද කියන අවිනිශ්චිතභාවය යම් ප්‍රමාණයකට තියෙනවා. මොකද මේ අපේක්ෂකෝ 3-4 දෙනෙක් යම් ඡන්ද පදනමක් සහිතව තමයි මේකට ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා ඒ අවධානම තිබෙනවා. හැබැයි වියදම වැඩිවීමක් සිදු වෙන්නේ මේ පත්‍රිකාව දිගු වුණොත්, අපේක්ෂකෝ ප්‍රමාණය වැඩි වෙලා පක්ෂිකාව දිගු වුණොත් යම් කිසි අතිරේක වියදමක් යනවා. ඒ වගේම ගණනය කිරීමේ ක්‍රියාවලියේදී ඒ සඳහා වැඩි කාලයක් ගත වෙනවා. ඒ සඳහා යම් වියදමක් එතකොට ඒකට ඇතුළත් වෙන වියදමක් තිබෙනවා. නමුත් විශාල වියදම් වැඩිවීමක් මේ හරහා සිද්ධ වෙයි කියලා අපි හිතන්නේ නැහැ. හැබැයි මේක ප්‍රජාතන්ත්‍රවාදයේ එක පැත්තකින් සාධනීය ලක්ෂණයක් හැටියට පේන්න පුළුවන්. හැබැයි භාවිතාවර්ථයෙන් අපේ රටේ මේක ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් හැටියට අපිට පේන්නේ නැහැ. මැතිවරණ සම්බන්ධයෙන් කතාබහට ලක් වෙන විශේෂ දවසක් අද රටවල් සංවිධානයේ සූදානම කොහොමද මේ මැතිවරණයට මුහුණ දෙන්නේ? ඔව්, අපි මේ වෙනකොටත් අපේ නිරීක්ෂකීන්, දිගු කාලීන නිරීක්ෂකීන් දිස්ත්‍රික්කවල යම් ප්‍රමාණයක් යෙදවීමේ කටයුතු ආරම්භ කළා තිබෙනේ. අපිට නිරීක්ෂකව වෙදෙව්වත් නැතත් මේ වෙනකොට මැෆල් සංවිධානය ගැන විශ්වාසය තබන පිරිස් මේ තොරතුරු අපේත යොමු කරමින් තිබෙනවා. කොහොම වුණත් මැතිවරණය ප්‍රකාශයට පත් කරපු මොහොතේ සිට විධිමත් ආකාරයට මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සිදු කරන්නට අපි සියලු කටයුතු සූදානම් කළා තිබෙනේ. අපි බලාපොරොත්තු වෙනවා මේවර මැතිවරණයේදී දළ වශයෙන් 8000ක වගේ පිරිසක් පූර්ව මැතිවරණ කාලයේ අධීර කීපයක් යටතේ සියලු ඡන්ද මධ්‍යස්ථාන ආවරණය කරන්නට ජංගම නිරීක්ෂණ, ස්ථානගත නිරීක්ෂණ, චැපල් ඡන්ද නිරීක්ෂණ, ඒ වගේම දිගු කාල නිරීක්ෂණ, ඡන්ද ගණනය කිරීම, මේ සියල්ල ආවරණය වෙන විදිහට ආසන්න ලෙස 8000ක වගේ පිරිසක් යොදවන්නට අපි බලාපොරොත්තු වෙනවා.